සුබ දවසක් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ මේ චූටි දුවේකට ගැලපෙන සායක් මොන්සෝරි යන වයසේ ඉන්න චූටි දුවේකට ගැලපෙන සායක් මොන්සෝරි ෆෝම් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් මේක. එහෙම නැත්නම් සාමාන්‍ය ගමනට බිමට ගැලපෙන සායක් විදිහට මහ ගන්න පුළුවන්. අපි මේ ඉස්සරහට බෑන්ඩ් එකක් දාලා පිටිපස්සට ඉලාස්ටික් එකක් මේ විදිහට දාපු පුංචි සායක් මොන්සෝරි යුනිෆෝම් එකක් විදිහට නම් දැන් මම එක මුලින්ම දැම්මා ටයි එක මහන විදිය. දැන් එතකොට මේ සාය පස්සේ මම බලාපොරොත්තු වෙනවා උඩ ෂර්ට් එකක් පොඩි ෂර්ට් එකක් වගේ මහන හැටි කියලා දෙන්න. මේ අපි බලමු දැන් මේ සාය මහ ගන්න විදිහ. මේකේ සයිස් වලට අපිට මහ ගන්නත් පුළුවන්. දැන් ඔයගොල්ලෝ මොන්සෝරි එකට මහනවා වගේ නම් මේක සයිස් වලට අපිට මහ ගන්නත් පුළුවන්. ස්මෝල්, මීඩියම්, ලාර්ජ් ඒ වගේ සයිස් වලට. මම දැන් ලාර්ජ් සයිස් එකේ සායක් කපලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. එතකොට අපි මේකට ගන්න ඕනේ රෙදි කෑල්ල පළල අඟල් 16යි උස අඟල් 11.5යි අරන් රෙදි කෑලි දෙකක් කපා ගන්න ඕනේ. කියන්නේ පළු දෙකට එහෙම නැත්නම් ඉස්සෙල්ල එක පළුවක් කපලා ඒක තියලා ඊළඟ පළුව කපා ගත්තත් කමන්නේ. අපි දැන් ගන්නවා ඉස්සෙල්ලාම පළල අඟල් 16ක් ගන්නවා. පළල අඟල් 16යි උස ගන්නවා අඟල් 11. 11 මාරක් උසංගල් 11 මාරක් අරගෙන මේ රෙදි කෑල්ල අපි ඉස්සල්ලාම කපා ගන්නවා. සාය මූලික කොටස අපි මුලින් කපා ගන්නවා මේ විදිහට. පළල 11 මාරයි පළල අඟල් 16යි උසංගල් 11 මාරයි අරගෙන අපි මේ සාය මූලික රෙදි කොටස කපා ගන්නවා. මේවයි කොටස් දෙකක් ඕන වෙනවා. දැන් මේකේ මූලික රෙදි කොටස කපා ගන්න. වාටියටත් එකයි අපි මේ 11 මාර ගත්තේ. මේකේ දැන් වාටියට අඟලක් විතර යනවා. උඩින් බෑන්ඩ් එක අල්ලනකොට අඟල් භාගයක් විතර වගේ අඩු වෙනවා. එතකොට උස තියෙනවා අඟල් 10ක්. ඒ කියන්නේ උස මෙහුවට පස්සේ උස අඟල් 10යි ඉතුරු වෙන්නේ. එතකොට මේක මේ ගානම ගන්න ඕනි කියලා නෑ. ඉතින් ඕගොල්ලන්ට ඕනනම් පුළුවන් උස වැඩි කරගන්න පුළුවන්. දැන් උස 90 උස වැඩි කරගන්න පුළුවන්. අපි දැන් සයිස් වලට ගන්නවා කිව්වේ. දැන් මේක ලාර්ජ් සයිස් එකක් නම් එතකොට අඟල් භාගේ භාගේ තමයි වෙනස් වෙන්නේ. එතකොට දැන් මේකේ අපි මීඩියම් සයිස් එකක් නම් මේකෙන් අඟල පළලින් අඩු වෙන්න ඕනේ. උසින් අඟල් භාගයක් පමණ අඩු වෙන්න ඕනේ. එතකොට සයිස් එක වැඩි වෙනකොට තව අඟලක් පළල වැඩි වෙලා උසින් අඟල් භාගයක් වැඩි වෙන්න ඕනේ. මේ විදිහට සයිස් ඔයගලන්ට හරි ගස ගන්න පුළුවන්. එහෙම නැත්නම් ළමයාගේ උස 90 රෙදි කෑල්ල අරගන්න පුළුවන් ඔයගලන්ට. මේ මහත බබෙක් නම් එතකොට මහත බබෙකුට නම් මේකේ පළල තව රෙදි කෑල්ල වැඩි කරලා අරගන්න පුළුවන්. අපි බලමු දැන් මේක හැඩ කරගන්න විදිහ සාය රෙදි කෑල්ල. මේක දැන් අපි දෙපැත්ත පොඩ්ඩක් හැඩ කරගන්නවා. දෙපැත්ත හැඩ කරගන්න මේ අයිනෙන් ගන්නවා මෙහාට අඟල් තුන් කාලක්. මෙතනින් අඟල් තුන් කාලක් අපි අරගන්නවා. මේ පැත්තෙනුත් ගන්නවා අඟල් තුන් කාලක්. මේ සාය හැඩ කරගන්න හදන්නේ අපි පොඩ්ඩක්. මෙතනින්ුත් අඟල් තුන් කාලක් අපි අරගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මේ අඟල් තුන් කාල මේ කෙරවලට අපි මෙහෙම මේ විදිහට මේ අඟල් තුන් කාල මේ වාටිය කෙරවලට හැඩ කරගන්න ඕඩින් පොඩි හැඩයක් දාගන්න තමයි මේ අපි දැන් හරි ගස්සා. ඊට පස්සේ අපි මේක දැන් කපා ගන්නවා. මේ දෙපැත්ත අපි කපලා අයින් කර ගන්නවා. දැන් මේ උඩින් පොඩ්ඩක් මේ විදිහට හැඩ කරගත්තා. ඊට පස්සේ අපි මේක
දැන් මෙතන අපි 16ක් ගත්තනේ තුන් කාල හැඩ කරා ඉතුරු වෙලා තියෙන එතකොට අඟල් එකමාරක් මේකෙන් අඩු වෙලා තියෙනවා එතකොට මෙතන අපේ ඉතුරු වෙලා තියෙන අඟල් 14මාරයි 14මාරක් තමයි මෙතන අපි දැන් ඉතුරු වෙලා තින්නේ ඊට පස්සේ අපි මේක ප්ලීට් මාක් කරගන්නවා ප්ලීට් මාක් කරගන්නකොට මේ අයිනෙන් අපි ඉස්සල්ලාම මෙහුම් වාසි අඟල් භාගයක් මාක් කරගන්නවා මෙහුම් වාසි ගන්නවා අඟල් භාගයක් මේ අයින් ඉඳලා මෙහාට අපි අඟල් භාගයක් මෙහුම් වාසි අයින් කරගන්නවා ඊට පස්සේ අපි ලකුණු කරනවා අඟල් 1ක් මෙහාට ඊට පස්සේ අඟල් 1ක් ලකුණු කරගන්නවා මෙතන අඟල් 1ක් ඊට පස්සේ අපි ලකුණු කරගන්නවා අපහුව අඟල් 1යි කාලක් පමණ ආපහුව අඟල් 1යි කාලක් පමණ ලකුණු කරගන්නවා ඊට පස්සේ ආපහුව ලකුණු කරනවා අඟල් 1ක් ඊට පස්සේ අපි ආපහුව ලකුණු කරනවා අඟල් 1යි කාලක් දැන් මෙතන 1යි කාලයි මෙතන අඟල් 1යි කාලයි මෙතන ආපහුව අඟල් 1යි ආපහුව අඟල් 1යි කාලයි ඊට පස්සේ ආපහු අඟල් 1යි ආපහු අඟල් 1යි කාලයි ආපහු ලකුණු කර අඟල් 1යි කාලයි බලන්න මෙතනින් අඟල් භාගයයි ඊට පස්සේ අඟල් 1යි ඊට පස්සේ 1යි කාලයි 1යි 1යි කාලයි අඟලයි 1යි කාලයි මේ විදිහට අපි පෙරපළුව ප්ලීට් ටික මාක් කරගන්න ඕනේ ප්ලීට් තුනක් දැන් මේ සායේ ප්ලීට් තුනක් කැවිලා තියෙනවානේ මෙහෙම මේ මේ ඇතුළට ගොඩාක් අපි ඇතුළු කළා නැහැ අඟල් 1යි කාලයි ඇතුළු කළා තියෙන්නේ මොකද දැන් මේ සායේ පළල ඕනාට වඩා වැඩි වෙන්න ඕනේ නැහැ අපිට ඝන කබරෙද්දකින් උනත් මේක මහ ගන්න පුළුවන් ඒ නිසා අපි මේ වැඩිපුර සායේ ඇතුළට ප්ලීට් එක දාලා නැහැ තුනී රෙද්දකින් වගේ ඔයගොල්ලෝ මහනවා නම් මෙතන ප්ලීට් එකේ පළල අඟලක් නිසා අඟල් දෙකක් උනත් අපි මේ 1යි කාල වෙනුවට දෙකක් ලකුණු කරන්න පුළුවන් එහෙනම් රෙද්දේ පළල වැඩි වෙන්න ඕනේ රෙද්දේ පළලත් එතකොට වැඩියෙන් අර ගන්න ඕනේ දැන් අපි පිටිපස්සේ පළුවත් මේ විදිහටම කපා ගන්න ඕනේ අපි ඒක මෙහෙම විදිහට ප්ලීට් මාක් කරන්නේ ඒකට අපි මේ විදිහ ඉලාස්ටික් එකක් තමයි දාගන්නේ දැන් අපි ඒ පළුවත් කපලා ගමු අපි මේ පළුවම තියලා දැන් ඒ පළුව කපලා අරගන්න පුළුවන් දැන් පෙර පළුව හරි ගස්ස ගත්තට පස්සේ මේ දෙක ප්ලීට් මාක් කරන්නේ මේ පළුවම තියලා අපි පෙර පසු පළුවත් කපලා අරගන්න අපිට පොඩි පොඩි සායවල් ඉතින් මොන්සෝරි සායවල් පැටන් ගොඩක් තියෙනවා පුළුවන් පුළුවන් වෙලාවට ඕගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා අපි ඉදිරියේදී පොඩි පුතේකගේ කලිසමකුත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ ඉතින් දැන් මේ තියෙන්නේ මේ පෙර පළුවනේ මේක පිටිපස්සේ පළුව අපි පිටිපස්සේ පළුව පොඩ්ඩක් අයින් කරලා බලමු ප්ලීට් කරගන්න විදිය පෙර පළුව දැන් අපි බලමු මේක දැන් ප්ලීට් කරගන්න විදිහ බලමු අපි දැන් මේකේ දැන් මෙතන මැහුම් වාසි අඟල් භාගයයි මෙතන මැහුම් වාසි අඟල් භාගයයි එතන ඉඳලා අඟලයි මේ අඟල අඟල නෙවෙයි ඊට පස්සේ 1යි කාල මාක් කරපු මාක් එකෙන් අල්ලලා අපි තියා ගන්නවා මෙහෙම ප්ලීට් එක අර අඟල් එකේ මාක් එක උඩින් මේ විදිහට මෙතන
අඟල් 1 ලකුණු කරපු මාක් එක උඩින් මේක තියා ගන්නවා. අපිට පුළුවන් වුණා නම් මේක ටික දුරක් මහ ගන්නත්. එතකොට මේ ප්ලීට් එක හොඳට හිටිනවනේ. අපිට මේ ප්ලීට් එක ටික දුරක් මහ ගන්න පුළුවන්. මේ විදිහට තියලා මේ වගේ මේ විදිහට අපිට අඟල් 2 මාරක් විතර පහළට අඟල් 2ක් හෝ 2 මාරක් පහළට මේ වගේ මේක අවුට්ලයින් එකක් ගහ ගන්න පුළුවන්. එතකොට ප්ලීට් එක හොඳට හිටිනවා. අපි දැන් මේ ප්ලීට් එකක් තියාගමුකෝ. ඊට පස්සේ මේකයි කාලින් අල්ලලා මේ අඟල ගාවින් තියා ගන්නවා. මෙතන අඟල ගාවින් තියා ගන්න. කියලා ඒකත් අපි ටිකක් පල්ලෙහාට මහ ගන්න ඕනේ. මේක තියෙන දෙන්න අපි අයින් එකෙන් ඕනේ මේ රැල්ල හරි ගස ගන්න. මං කොලේ ඉඳලා දැන් මේ අතින් අපි හරි ගස වල පිටියට දෙන්න අපි බීට් එක පොඩ්ඩක් අයින් පාරක් දාලා එතකොට තමයි අපිට මේක ලේසියෙන් මහ ගන්නත් පුළුවන්. උඩින් මෙතන ප්ලීට් ටික තියාගෙන ඊට පස්සේ අයින් එකෙන් ඕනේ මේක ප්ලීට් ටික හරි ගස ගන්න. දැන් අපි දෙවෙනි ප්ලීට් එකක් තියාගත්තා. ඊට පස්සේ තුන්වෙනි ප්ලීට් එකත් අපි තියා ගන්නවා. මෙතන කෙරවලේ ඊට පස්සේ මේ තියෙන්නේ මේ කෙරවලේ මාක් කරපු එකයි කාලෙන් අල්ලලා ආපහු අර අඟල උඩින් තියා ගන්න. අඟල අඟල මෙහාට අඟලක පරතරය තියලා තමයි අපි ප්ලීට් එක තියලා තින්නේ. අපි දැන් මේ ප්ලීට් එක ගොඩාක්ම ඇතුල් කරලා නැහැ. මොකද මේ එහෙම වුණත් අර සායේ පළල වැඩි වෙනවා. ඝන කමරෙ දක්ුණොත් එහෙම වෙන්න බලනවා. ඒ නිසා මේක අර ටයිට් සායක මේ හැඩයටම හිටිනවා මේ විදිහට ගත්තාම. දැන් අපි මේ විදිහට ප්ලීට් තුන තියා ගන්න ඕනේ. ප්ලීට් තුන පල්ලෙහාට මහ ගන්න පුළුවන් ඕගොල්ලන්ට. දැන් මේක මේ විදිහට පල්ලෙහාට ඊට පස්සේ මෙතන මෙතන උඩින් ප්ලීට් ටික මහගෙන අයින් කළා. ඊට පස්සේ ඕගොල්ලන්ට තියෙන්නේ මේ උඩින් මෙහෙම අවුට්ලයින් එකක් අඟල් දෙකක් දෙකමාරක් පල්ලට මේ හරියට වගේ අවුට්ලයින් එක මේ විදිහට ගහ ගන්න ඕනේ. එතකොට ප්ලීට් එක පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ. අපිට අයින් කර ගන්න උනත් පහසුයි. එක ප්‍රමාණයකට ප්ලීට් එක මේ විදිහට මේ වගේ ප්ලීට් එක පල්ලෙහාට අවුට්ලයින් කර ගන්න ඕනේ. දැන් අපි පෙර පළුවේ මෙන්න මේ විදිහට ප්ලීට් කරගත්තා. පෙරපළුව අපි මේ විදිහට ප්ලීට් කරගත්තා. ඊට පස්සේ දැන් අපි කරන්නේ මේ මේකට බෑන්ඩ් එකක් හරි ගස්ස ගන්න ඕනේ. මේ බෑන්ඩ් එක. මේකේ තියෙන මේ බෑන්ඩ් එක අපි හරි ගස්ස ගන්න ඕනේ. ඒක කපා ගන්න අපි කරන්නේ. දැන් මේ සායේ පළල බලන්න දැන් අපි මේ සායේ පළල දෙපැත්තෙන් මේ පැත්තෙනුත් යනවනේ මෙහුමාසි භාගයක්. මේ පැත්තෙනුත් අපි මෙහුමාසි භාගයක් අයින් කරනවා. එතකොට මේක මෙහුවට පස්සේ අපේ සායේ තියෙන්නේ අඟල් 10. ඒ කියන්නේ ලාජ් සායක්නේ. ලාජ් කියන්නේ ඉන අපි මෙහුවට පස්සේ මේ බෑන්ඩ් එකේ පළල අපි අඟල් 10ක් එන්න තමයි අරගන්නේ. අපිට එතකොට මීඩියම් නම් මේ බෑන්ඩ් එකේ මෙහුවට පස්සේ පළල වෙන්න ඕනේ. මෙහුවට පස්සේ පළල අඟල් 9.5. එතකොට ස්මෝල් නම් මේ බෑන්ඩ් එකේ පළල වෙන්නේ අඟල් 9යි. එතකොට ලාජ් එකේ නම් 10ක් තියෙනවා කියන්නේ XL සායේ තියෙන්න ඕනේ අඟල් 10.5ක්. ඩබල් XL එකක නම් 11ක්. ඒ වගේ අඟල් භාගේ වෙනසක් වෙනවා. ඕගොල්ලන්ට මේ විදිහට සාය හරි ගස්ස ගන්න පුළුවන්. අඟලක් වෙනසක් කර ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අඟල් භාගයක වෙනසක් කරගත්තත් කමක් නැහැ. දැන් අපි බලමු මේකේ බෑන්ඩ් එක කපා ගන්න විදිහ. බෑන්ඩ් එක කපා ගන්නකොට බෑන්ඩ් එක කපා ගන්නකොට මෙන්න මේ වගේ කොලර් ස්ට්‍රිප් කියලා තියෙනවා. කොලර් ස්ට්‍රිප් කියලා තියෙනවා වෙළඳ පොලේ ගන්න. ඉතින් අපි බෑන්ඩ් ස්ට්‍රිප් කියලා තියෙනවා. දැන් මේක ටිකක් හොඳ එක ෂර්ට් වලට ගන්න කුක්නර් කියන එක මේ හොඳ මේක වෙන්න ඕනේ නැහැ. අපිට පුළුවන් ටිකක් බාල් එකක් පාවිච්චි කරන්නත් බෑන්ඩ් වලට ගන්නකොට. දැන් මේකෙන් අපි කපා ගන්න ඕනේ බෑන්ඩ් එක. දැන් මෙතන
අඟල් 10 වුණාට 11ක් තියෙනවනේ මෙහුම් ආසිත් එක්ක අපි 11ක්ම දිගට බෑන්ඩ් එක කපා ගන්නවා අපි බෑන්ඩ් එක සාමාන්‍යයෙන් පොඩි අයට ගොඩාක් පල්ලට ඕනේ නැහැ මෙන්න මේ රූලක පළල වගේ මේ සමාන රූලක අඟලක් විතරේ කියන්නේ අඟලක් එකයි කාලක් ප්‍රශ්නයක් නැහැ මේ වගේ රූලක පළලට අපි බෑන්ඩ් එක කපා ගන්නවා මේ විදිහට මේක අපි අඟල් 11ක් ඒ කියන්නේ මෙහුම් ආසිත් එක්ක අඟල් 11ක් තියෙනවනේ අඟල් 11ක් මේ බෑන්ඩ් එක අපි කපා ගන්නවා එතකොට මේකට ඉලාස්ටික් එක ගන්නකොට අපි ගන්නේ සාමාන්‍යයෙන් පොඩි අයට දැන් ලාජ් ස්මෝල් එකකට ස්මෝල් ස්කර්ට් එකක් නම් ඉලාස්ටික් කෑල්ලේ දිග ගන්නේ අපි අඟල් 7.5යි මීඩියම් මෙහෙකට නම් අඟල් 8යි දිග ලාජ් එකට නම් අඟල් 8.5ක් ඉලාස්ටික් කෑල්ලේ දිග ගන්න ඕනේ එතකොට ස්මෝල් එක්සෙල් එකකට නම් අඟල් 9යි ඩබල් එක්සෙල් නම් අඟල් 10යි ඒ විදිහට 9.5යි ඒ විදිහට තමයි අපි ඉලාස්ටික් කෑල්ලේ දිග ගන්නේ දැන් අපි මේ විදිහට මේ බෑන්ඩ් එක කපා ගත්තා මේ කපා ගත්ත බෑන්ඩ් එක අරගෙන අපි කරන්නේ රෙදි කෑල්ලට මේක කියලා අයින් කර ගන්න ඕනේ අපි හිතමු දැන් මේ මේක ඇවිල්ලා දැන් මම මේ පැත්තෙන් පෙන්නනම් පැහැදිලිව පේන්න ඕනේ හින්දා දැන් මේකේ දිස්නේ ගහන පැත්තක් තියෙනවා මේ ස්ටිප් එකේ දිස්නේ ගහන පැත්තේ තමයි ගම් එක තියෙන්නේ අනිත් පැත්තේ ගම් එක නැහැ මේ දිස්නේ ගහන පැත්ත රෙද්දේ කන පිටට දැන් මේක අපි කන පිට කියලා හිතමුකෝ රෙද්දේ කන පිටට මේ බෑන්ඩ් එක තියා ගන්න ඕනේ ඉස්සරහට මෙහුම් වාසි භාගයක් තියලා මේ විදිහට ඉස්සරහට මෙහුම් වාසි භාගයක් තියලා අපි මේක අයින් කර ගන්න හොඳට එතකොට මේක අයින් එක රත් වෙලා අර ගම් එකුණු වෙලා රෙද්දට මේක ඇලවෙනවා මේක හොඳට අයින් කර ගන්න ඕනේ ඊට පස්සේ අපි කරන්නේ මේ අයින් කරගත්තට පස්සේ දැන් මේ වගේ දෙගුණයක් වෙන්න දැන් මෙතන මෙතනින් දැන් මේ ඉස්සරහට මෙහුම් වාසි භාගයක් අපි තියලා තියෙන්නේ මේ බෑන්ඩ් එකේ මේ අයින්ෙන් නවලා මේක ඒ වගේ දෙගුණයක් වෙන්න මේක අපි කපා ගන්නවා මෙහෙම අයින් කරලා කපා ගන්නත් පුළුවන් අයින් කරන්න ඉස්සෙල්ලා මේක කපා ගන්න පුළුවන් ඕන දැන් මේක අපි දැන් අයින් කරගත්තේ මේ විදිහටනේ අයින් කරන්න ඉස්සෙල්ලා හෝ අයින් කරාම හරි කමන්නේ නැහැ මේ කපා ගන්න. එතකොට දැන් මේ ඉස්සරහට මෙහුම් වාසි භාගයක් තියලා කපා අයින් කරගත් එක නැවත මේ ස්ටිප් එක අයින් ඉන්නවලා දෙගුණයක් වෙන්න ඕනේ ඔගොල්ලෝ කපා ගන්න. ඊට පස්සේ අපි කරන්නේ දැන් මේ ඉස්සරහා තියෙන මේක දැන් අපි అలවලා තියෙන කියලා හිතමු. මේ ඉස්සරහා තියෙන මෙහුම් වාසි භාගයේ මේ ස්ටිප් එක උඩට නවලා අයින් කර ගන්න ඕනේ මෙහෙම. ස්ටිප් එක උඩට නවලා අයින් කර ගන්න ඕනේ. ඉස්සරහා තියෙන මෙහුම් වාසි භාගයේ මේ ස්ටිප් එක උඩට නවලා අයින් කර ගන්න. ඊට පස්සේ ආපහු මෙතනින් අපි මෙන්න මෙහෙම නවලා අයින් කර ගන්නවා. මේ විදිහට බෑන්ඩ් එක අපි හරි ගස්ස ගන්න ඕනේ. බලන්න මේ තියෙන්නේ අපි මේ මෙහුම් වාසි. සායට අල්ලන මෙහුම් වාසි තමයි තියෙන්නේ. මේ විදිහට බෑන්ඩ් එක හරි ගස්ස ගන්න ඕනේ. අපි බලමු දැන් මේකට අල්ල ගන්න විදිහ. දැන් අපි මේ සායය දැන් ප්ලීට් කරගෙන තියෙන්නේ. ඔබලන්ට පේනවා ඇති අපි සාය ප්ලීට් කරගෙනනේ තියෙන්නේ. දැන් මේක අපි මේකට අල්ලනකොට කරන්නේ ඉස්සල්ලාම අපි මේක අල්ලන්නේ කන පිට පැත්තෙන්. කන පිට පැත්තෙන් තමයි දැන් මම මේ සුදු පැත්තයි හොඳ පිට හැටියට ගත්තේ. කන පිට පැත්තෙන් මේක මේ විදිහට බෑන්ඩ් එක තියාගන්න. තියලා ඊට පස්සේ දැන් මෙතන ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ නැම්ම අහු නොවෙන්න මේ නැම්ම අයිනෙම අපි මෙහුම් පාර ගහ ගන්නවා. මේ නැම්ම අහු නොවෙන්න නැම්ම අයිනෙම මෙහුම් පාර ගහ ගන්න. මම දැන් මේක ස්ටෙප් එකක් ගහලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මේක ඉතාමත් ලේසි. පුංචි වෙලාවකදී මහ ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට දුවට පුතාට ගමනක් බිමනක් යන්නත් පුළුවන්. නැත්නම් මොන්ටිසෝරි යුනිෆෝම් එකක් විදිහට මේ විදිය මොන්ටිසෝරි යුනිෆෝම් සෑහෙන්න තියෙනවා. ඔයගොල්ලන්ට මේක ඝනකම වගේ රෙද්දකින් මහ ගන්නත් පුළුවන්. ටිකක් තුනි වගේ රෙද්දකින් මහ ගන්නත් පුළුවන්. තුනි රෙද්දකින් මහනවා නම් ප්ලීට් එක පොඩ්ඩක් පල්ලට දාන්න පුළුවන්. ආ
දැන් අපි මේ සායය දැන් මේකේ බෑන්ඩ් එක මේ පැත්තෙන් අල්ලගත්තා ඊට පස්සේ අපි කරන්නේ මේ හොඳ පිට පැත්තට හරවලා මේ නැම්ම දැන් මෙහෙම උස්සලා මූට්ටුව දාන්න ඕනේ ඇතුළට මෙහෙම මූට්ටුව මේක ඇතුළට දා ගන්න ඕනේ ඊට පස්සේ මේක ආපහු මෙන්න මෙහෙම පහත් කර ගන්න ඊට පස්සේ තියෙන්නේ මෙතනින් අවුට්ලයින් එකක් ගහ ගන්න හරීම ලේසි දැන් පෙර පළුවේ වැඩ ඉවරයි බලන්න අපිට තාමත් පහසුවෙන් මේ මහා ගන්න පුළුවන් සායයක් අපිට කුංචි මුදලක් යන්නේ දෙදෙර ඉතු වෙලා තියෙන පුංචි රෙදි කැලකින් උනත් මේ සාය මහ ගන්න පුළුවන්. දැන් බලන්න බෑන්ඩ් එකත් අල්ලලා ඉවරයි. ප්ලීස් මහලා බෑන්ඩ් එකත් දැන් අපි අල්ලලා ඉවරයි. මේ තියෙන්නේ දෙපැත්තම. දැන් මේක මහලා ඉවරයි. මේ පෙරපළුව. ඊට පස්සේ දැන් අපි පසුපළුව අරගෙන මේකට ඉලාස්ටික් එක අල්ල ගන්න ඕනේ. ඔයගොල්ලන්ට තව මම දැන් මේක පෙරපළුවේ ගාන්නටමනේ මේ සාය කපා ගත්තේ පසුපළුව. දැන් අපි එහෙම කපා ගත්තොත් අපි දැන් මේ බෑන්ඩ් එක මේකට අල්ල ගත්තනේ. දැන් මොකද අපි මේ දැන් මේ දෙකම එක ගාන්න කපලා තියෙන්නේ. එතකොට මේකට අපි තව පටියක් අල්ල ගන්න ඕනේ ඉලාස්ටික් එක දා ගන්න. ඉතින් ඔයගොල්ලන්ට ලේසියෙන්ම කරගන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. එහෙම වුණොත් මේකට දැන් පටියක් අල්ලලා ගන්න ඕනේ නැහැ. කෙලිම ගන්නත් පුළුවන් ක්‍රමයක් තියෙනවා. දැන් අපි හිතමු රෙදි සාමාන්‍ය ප්‍රමාණය රෙදි කෑල්ලකින් අපි මහ ගන්න කියලා. එතකොට අපිට ඒ කෙලිම රෙද්ද ගන්න ඕනේ නැහැ. පොඩි රෙදි කෑල්ලකින් උනත් මේ සාය පළු කපා ගන්න පුළුවන්. එතකොට කරන්න ඕනේ මේ අර බෑන්ඩ් එකේ පළල වගේ දෙගුණයක් පළල පටියක් අපලා අරගෙන මේ පටිය මූට්ටු කරලා ඉලාස්ටික් එක අල්ල ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කරන්නේ සායේ ඉලාස්ටික් එකටත් ඉඩ තියලා සාය කපා ගන්න පුළුවන් මේ විදිහට. දැන් අපි මේ පසුපළුව කපා ගන්නකොට අපිට දැන් මේක පටිය වෙනම අල්ලන්න ඕනේ නැහැ. අපිට පුළුවන් ඉලාස්ටික් එකටත් ඉඩ තියලම කපා ගන්න මේ විදිහට. දැන් මේකේ අපිට දැන් ඉලාස්ටික් එක ඉස්සලා බලන්න ඉලාස්ටික් එකේ පළල ඔයගොල්ලෝ ගන්න ඉලාස්ටික් එකේ පළල කොහොමද කියලා. දැන් මේ තියෙන්නේ අඟල පළල. එතකොට අපි මේකේ අඟලක් පළලට මේ ඉලාස්ටික් එක දානවනම් තමයි මෙහුමාසි භාගයකුත් ඕනේනේ. එහෙනම් අඟල් දැන් මෙතන මෙහුමාසි භාගෙ තියෙනවා. ඒ කියන්නේ අඟලක් උඩට තිබ්බත් තව ඇති. මේක එතකොට අපි තව අඟලක් විතර උඩට ඉඳ තියලා මේ සාය අපි කපා ගන්නවා. අපිට එතකොට මේකෙම ඉලාස්ටික් එක නවන්න පුළුවන්. අර පටියක් වෙනම අල්ලල්ල ඉන්නත් ඕනේ නැහැ. මොකද ඊටාම සරල නිසා මේ සාය ඊටාම සරල ක්‍රමයකටම කරගත්තොත් ඕගොල්ලන්ට ඉතින් තවත් හොඳයි. දැන් මෙතනත් ආ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉලාස්ටික් එකට ඒකෙම අපි ගන්නවා නම් දැන් අපි මෙතන පොඩ්ඩක් හැඩ කළා තියෙනවනේ මෙතන. ඒ නිසා දැන් මේක මෙහෙම නවනකොට මෙතන මේ හරියෙන් ටිකක් පළල්ලෙන හින්දා මේක අපිට නවා ගන්න අමාරු වෙනවා. ඒ නිසා අපි කරන්නේ මෙතන සුට්ටක් ඔන්නෝම පොඩ්ඩක් හැඩේ මෙන්න මෙහෙම වැඩි කර ගන්න ඕනේ. මෙහත මෙතන පොඩ්ඩක් මෙතනින් අර ඉලාස්ටික් එක සඳහා නවන කොටස පොඩ්ඩක් හැඩේ වැඩි කර ගන්න ඕනේ. මේකෙ එහෙමයි අපි ඉස්සල් ඇඳගෙන හැඩේ හරි ගස්ස ගන්න ඕනේ. නැත්නම් ඉලාස්ටික් එක සඳහා නවා ගන්න අපිට අමාරු වෙනවා. මේක පොඩ්ඩක් මෙහාට හැඩේ වැඩි කර ගන්න. දැන් අපි මේක ඉලාස්ටික් එක දැන් අපිට පටියක් වෙනම අල්ලන්න ඕනේ නැහැ. අපි ඒකෙන්ම ඉලාස්ටික් එක නවා ගන්න පුළුවන්. දැන් පොඩ්ඩක් හැදි වෙලින් අර දැක්කා. තාමත් ලේසි පහසුයි. දැන් ඔයගොල්ලන්ට මේ උත්සව සමයේ දැන් මේ වගේ පුංචි සායවල් මහලා ආදායමක් විදිහට මේක වෙනදකොට දාන්නත් පුළුවන්. දැන් බලන්න අපි දැන් මේ සාය මේ විදිහට ඉලාස්ටික් එකත් ඒකෙම නවන්න පුළුවන් විදිහට කපා ගත්තා. ඊට පස්සේ දැන් අපි කරන්නේ මේකේ හොඳ පිට තියාගන්න මාසුදු පැත්ත තමයි හොඳ පිට හැටියට ගත්තේ. දැන් මේක දැන් ප්ලීට් කරලානේ තියෙන්නේ. මේක දැන් ප්ලීට් කරලා නැතිඳ මේක පළල තියෙන. එනිසා අපි ඉස්සෙල්ලා මේක පැත්තක් මහලා ඊට පස්සේ අනිත් පැත්ත මෙහෙම මහ ගන්න. මොකද මේ වැඩි ටික අපි ඉලාස්ටික් කරන්න තමයි තියාගෙන ඉස්සෙල්ලාම යට පැත්තෙන් තමයි මූට්ටු කරන්න ගන්න ඕනේ. දැන් මේක මෙහෙම යටින් ගන්නට තියලා මේක මෙහාට උඩට යනකම් මූට්ටු කරන්න.
දැන් මේකට ඉලාස්ටික් කෑල කපා ගන්න ඕනේ ඉලාස්ටික් කෑල කපා ගන්නකොට අඟලක් පළල අඟලක් කොයික හමාරක් වුණත් කමන්නේ නැහැ ඉලාස්ටික් කෑලේ දිග ගන්න ඕනේ අඟලට හමාරක් මොකද මේක ලාජ් එකක් නිසා ලාජ් නම් අඟලට හමාරයි එතකොට මීඩියම් නම් අඟලටයි ස්මෝල් නම් අඟල් හත හමාරයි එතකොට ලාජ් අඟලට හමාරයි කියන්නේ XL නම් අඟල් 9යි डबल एक्सएल नम आरा सैज बागे बागे वेडिकल सैज कपागन पुलवा अभी दमे साय दे मुंटर मुंपीट हरव गाँव दमे अभी मुंपीट हरव गत साय इट पस दिखाने कनपीट पे मे विधिट ने मूट बैक हरव गावा इट पस मे इलास्टिक नवला मेतन अभी इला मे बैंड के मे उड दारी गावट इलास्टिक मे उड दारी हिटना मेहम तीयला अब पुलवा ओलक तीयनवा मे उड ओलकल निकम मेहम नवला मेकट एक्कर कमे ओलक नति के ना मेकअप दंकरा मेहम नवला आपहु मेमे को मेहम एट दागानी नैता नूल तेनवा मेहम दाल मेतन मेहम टेखर गोट इट पस मे लंग कोट सर मे पत्ते को मेहम नवलैवरला मे को तीयला टेखर गोने इट पास अभी गरा मेक टेखर गास मेक एदला अभी मे विधि इलास्टिक गहगा तीयन दमे विधिट दमे ओलकल तीयन निशा मेक मेके ओलकल तीयन निशा मे वगे अभी केलीम निकवला मेतन महागण तीयन ओण्ड पुलवा इसला मे इलास्टिक दारी गेट हूवेन ऐनिंग एक मेहुमा महागण इलास्टिक गेट हूवेनोने इट पास आई मैदिंग एक मेहुमा वैडिय महाने पर तो मे इलास्टिक एदीला रेलीगा तीयन एतवेन पुलवा अभी मेक सैज सोट महानवना दमे तीन लाज मे वगे पूछी सैज लेबल गाने तीयन आप वगे सैज गहना पुलवा अभी